සාु නමස්कारವවා බුදුुරුවতে සමද බුදුुහිමිසාරනයම නමස්कारරವවා දම්රුවනෙට සමදා සදහම් සාරනයමි නමස්කාරවීවා සංගරුවනට සැමදාමහාසංගසාරනයමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරණ සරණයමින් සාදුුසාදුුසාදුු අපගේ ගුරදී වූත්තම කල්්‍යානමිත්‍ර ගෞරණය පිහත් ලකු සාමන් වහන්සේට අපගේ නමස්කාරයවවාසාදුු සාදුසාදු ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි සැදෑවත් පිංවතුනේ. අපගේ මිහිදුු මහරහතන් වහන්සේ අපට බොහෝදී දායාද කළා. ඒ අපගේ මිහිදුු මහරහතන් වහන්සේගේ අසිරමත් ගුණ සිහිකරමින්. ඒ මිහිදු මහරහතන් වහන්සේ ලංකාදවීපය ආලෝකමත් කරන්නට ගෞතම බුදුසසුන මේ ලක්දරණ පිහිටුුවන්නට ශාසනය දායාදේ අපගේ සිංහල ජාතියට ලබා දෙන්නට බෝසි කැපවුනා. අපගේ ශාස්තරුන් වහන්සේගේ කාර්තාවවය මැනවින් හිටු කළ. බුදු කෙනෙක් විසින් හිටු කලේ තු කරතාවේ මැනවින් හිටු කළ. ඒ අනබුදු මහිදු මහරහතන් වහසේට අපගේ නමස්කාරී වීවා සාදු 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 පින්තුනී.මදු මහරහතන් වහන්සේ අපට නොයික්දී දායාද කලානේ ඒ. මීදු මරහතන් වහස ලංකාවපයට නොවඩින්න අපි කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ අපි කිසි කෙනෙක් ධර්මී ගැන දන්නත් නෑ අපි කිසි කෙනෙක් ශ්‍රාවක සංගරත්නය ගැන දන්නේ මේ ලෝකයේ පුරා තේරවාදී බුදුදහමක් එතරවෙන්නන්නේ යමක් ෙතරු වෙලා ට නොවනම් ඒසිියල්ල මිහිදුු මහරහතන් වහසේ නිසා ඔ හිතල බලන්න මදු මාරාතන් වහන්සේ ඇතුළු හයි නමක් එදා පොසොන්පුර පසලස්සක පහදාවසේ ලංකා දීපේට වැඩම කළ. ඒනකට මේ ලංකා දීපයේ කිසි කෙනෙ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මී ගන ශ්‍රාවක සංගරත්මී ගැන තොරුතුරු දන්නේ බුදු කෙන්නේෙ කඳුන ගන්න ධර්මය කඳුන ගන්න ශ්‍රාවග සංගරත්නයක් හඳුනගන්න කෙසි තොරතු රක්නෑ. දැන් අපි ඉන්න මට්ටමයි එදා අපියෝ වෙනස් කරපු මට්ටමයි කොයි තරක් වෙනසද්ිකි ලොබට හිතන් කාලි දැන්. ඔබ හිතල බලන්න එදා මෙහිදු මහරාතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනය හරියටම පිහිට ව්වා ලක්දරණි තලින් ඒවදීම අද අපි ඒ ලක්දරණය තලයි මෙහිදුමාරාතන්වහසේ පිටෝපු ශාසනයේ යම්යම් අයුරකින් පිට පිළිසරණ ගන්නවා හැබැයි අපිට ඒබිහිදුමාරාතන් වසේ කරපු දේශ මතක්ව වෙන්නේ. කෘථගුණේ නෑ අපෙන් ගෙලිහිලා ගියා යම කෘථගුණය එදා අපේ සිංහල ජාතිය එදා අපේ රටවැසියෝ එදා අපේ සිංහල ලේ පරම්පරාව ඥාති පිරිස අතීත මීමතුම් පරම්පරාව ජාතියක්කදට නැගී හිටිය එදා ඒ පිරිස සමගියෙන් කටයුතු කරලා ධර්මානකූල ජීවිතයකට හැද ගැහිලා රජවරුන්ගේ පටන් සියල දෙනා ධර්මානකූල ජීවිතයක් තුළ ජීවිතය හැදගස් වගෙන මේ ජීවිතයට පිලිසරණක් ලබා ගත්තා එදා පෙර ඉතිහාසයක් ලස්සන ඉතිහාසයක් ලෝක ශ්‍රේෂ් ඉතිහාසයක් දායාද කළා. ඔබ හිතන්න අද අපි වැටිලා තියෙන මට්ටම දේශපාලන ශේශ්‍රයේ සිට සියලෝ දෙනා පිරහිලා. පවුල් සංස්ථාව සම්පූර්ණය බිඳ වැටිලා. දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණය මෙල වැටිලා. ගොුණධර්ම පන්සිල්ටික රැකගන්න බැරිල් නේච මට්ටමට මිනිස්සු වැදගෙන වැටිලා. ගොුණයක් රැකගන්න බැරි මට්ටමට මිනිස්සු වැදගෙන වැටිලා. කොමක්දමිය වූයේ ජාතියක් විදිහට රටවැසියෝූ විදිෂයට. මාත්‍ර භූමි කිසි කෙනෙකුට නැගිටින්ට බැරි වෙන්න. මේ වාහ විනාසේකට ගොදුරුණේ කුමක් නිසාද. ඔබට හිතන්න කාලයයි බලන්න. මිහිදු හාරහතන් වහන්සේ එදා මාත්‍රභූමියයට වඩිද්දි මිනිස්සු හිටපුසභවින් ඒ මිනිස්සු මිහිදු මරාතන් වහසේ සම්පූර්ණ වෙනස් කළා ඒ වෙනස් කරන්න ලස්සන සංස්කෘතියක් අපිට දායාද කළ ඒ සියල්ල කළේ මහිදුු මහරාතන් වහසේ ඒ සංස්කෘතිය මහිදුමරහතන් වහසේ හැදුවේ පන්දහසක කාලයක් මේ සම්බුද්ධ ශාසනය නොකැඩී දිගට අරගෙනයන්න පුළුවන් වෙන්න ඔ හිතන්න ඔබේ අද මේ පැවැත්මට මෙහිඳු මරහතන් ව්‍රහසේ කරපු අනුග්‍රාය නොතිබුණානං ඔබ අද කොතමද. ඔබට ඉන්න තියෙන තැන්න කොතරද ඔබට මොනවා වෙලා තියෙයිද ඔබ කිසි කෙනෙක් කේෙනම් මේ දාම් මාත්‍රයක් නැති ගොුණද මාත්‍රයක් නැති සමාජයක කොටස්කරුවෝ. මේ සියල් වෙනස් කළේ මෙහිදු මහරහතන් වහන්සේ නොවෙයිද. හිතන්න. ඔබට මේ ගැන හොන්තට හිතන්න කාලේ. ඔබ හොදට හිතන්නහිදු මහරහතන් වහන්සේ වැඩල්ලා අපිට හිතන්න ඕනි රටාාවපෙන්වා. මේක තමයි සසර පෙන්නුව එකක් එකක් ගානේ. කුසල් කෙරෝතින් සුගතියනවා. පින රැස්කර ගත්තති සුගතියනවා. දුගතිය වෙනම පෙන්නවා. අකුසල් රැස්කරගත්තති දගතය යනවා. මෙට මේ අකුසලය මේ කරන්න පාමක කරන්න. භාගතුන්ාන්සිගේ ගුණඩ මෙන්න මෙහෙම බුදු කෙනෙක් පහළුනා මේ බුදුරජාණන් වන්සි කියන්න මෙන්න මේ කෙනෙක් මේ වගේ කෙනෙක් ඒ ාස්රුණනාන් හඳනගන්න වෙන්න මේවිදියටයි කියලා පැදිලි කලා. අම්ම කෙනෙක් දරුවෙකුට සෙනෙහෙවන්තේ යම් අයුරකින්ද. ඒ අයුරම්ම මහිදු මහරහතන් වහසේ අපේ ජීවිතතයට සමීපවුණා. අප ජීවිතය හැම අඩුපාඩුවක්ම පෙන්න්න පෙන් පෙන් පෙන්න්න. ජීවිතය සකස් කරගන්න ඕන විදිහ කිව්වා. ඔබවිෂිතන්න ඒ විදිට ඉස්සල්ලම රජ්ජර රජරුවන්ට ධර්ම දේශනා කරලා රජරුව පැදිවේ. ම පටන් ගත්තමතනම් ලංකා දීපය සුවි ශේෂයි ඒ තමයි සියල්ල බුදුරජාණන් වහන්සේලාගේ සම්බුධ ශාසනය චිරාත්කාලයක් පවතින බොහෝමිය ලංකා බහමයයි ඒ වගේ ඒ චිරාත්කාලයක් සම්බුදධ ශාසනය පහිටල ඒ සම්බුධ ශාසනය පිහිටුව වන්නත් බුදුවරයන් වහන්සේලා විිශ්මි තවස්ථාවක් අසිරිමත් අවස්ථාව ගෞතම බුද්ධසාාසනට මේ දුවාරතන් වහන්සේට වාසන උදාවුණා. බුදුරජාණන් වහන්සේ වැඩසි ටිකාලේ මේ ලංකාදදේපය මිනිස්ස හිටය නෑ. ඒ නිසා මනුස ජනවාස නැති නිසා භාගතරහස ශාසනය පිටිවිනෑ අනිෙක් සේල් බුදුරජාණන් වහන්සේලා සම්බුදධශාසනය පිහිටෝල වැඩිය. මේ කර්තවය කරන්නට බුදුරජාණන් වහන්සේට ගේ කරතාවේ එකන්න බුදු කෙනෙක් විසිං කළය යුතු කරතාවය මැනවෙන් ඉටු කරන්නට වාසනාව තිබ්බේ. මෙහිදු මහරාතන් වහන්සට. මෙහිදු මහරාතන් වහන්සේ තමයි මේකට සුදුසුක් කෙනා.මහිද මහරාතන් වහන්ස වෙන්කලේ වෙන කවුරුුවත් නෙවේ. මෙහිද මාරාතන් වහසේ මේකට වංකලේ ලංකා දේපේ ශාසනයේ පිහිටුුවන්න සුදුසුයේ කියලා වංකලේ. බදුරජාණන් වහන්සේමයි භාග්‍යතුසේ බුදු නැතින් දැක්කේ සම්බුද්ධ ශාසනය ලංකා දීපේ පිටවන්න සුදුතුමක්කනා ිහිතු මහරතනාසි සක්දේවෙන්න්තු පිරිුවන් මංචකේ ටපවෙලාවේ භාග්‍යතුහසේ පදාලි පතිතිස්සසි දේවෙන්දේ ලංකාය මමසාාසන මාගේ සම්බුද්ධ ශාසනය චිරාත්කාලයක් පවතින්නේ ලංකා දීපේ ඔබ මේ ලංකා දීපයක් ගෞතම බුදුසනත් සුරකින් ඕෝනෙ. සක්දවිට භාග්‍යිතරනාසේ වදාලා දේවින්දුනී මෙහි දුමහරහතන් වහන්සේ ලංකාදදේපේ සම්බුද් ශාසනය පිහිටෝනොවා ඔබ රැකවලාගන්න ඕනෑ. එදාසාංචී ලංකාදේපේට වඩින්න බලාගෙන පොසොන් පුර පසලොස්සක පොහෝව දවසල් මෙහි දුමහාරතරනසේ ලංකාදපේට වඩින්න සූදානමේ සාංචිී වැඩ ඉන්නවා. स सदजानलाच मु सेस्नेहा ग्य पमाच केम करवाकादीप चरातकाले सबने प suaवानेहाग सेवा ඔබහන්සේ සම්බුදධ ශාසනයේ ලංකාද්දීප පිහිට වන්නේ කියලා. මැනවින් පිහිටෝනව ඔබහන්සේ ඔබහන්සේ ටකට අදාළ පු්ඩි සස්කාරීතියෙනවා. ස්වාමේනිී ලංකාද්දී පේට වඩිනාසේක්වා සම්බුදධ ශාසනය පිහිටවනසේක්වා කියලා අරාධනා කළා. මෙිහිදු මහරතනාහසේ අරාධනාව භාරගෙන ලංකාදී පිට වැඩන කළා. සක් දෙවිඳ. මෙයකුගේ වේශය ගෝනෙකුගේ වේශයෙන් දේවානන් පිතිිස් රජලු ඉස්රයින් දුවල අතරධාමුණ. බලන්ට මේ විදියට ශාසනින් පිහිටවන්න. මෙහිදු මහරතන් වහසිට උදව් කලේ සත්බඩු. කොච්චර සුන්දරද හරියටම කලාමහිදු මහරාතන් වහසේ. ඔබ ප්‍රෞ්ඩි ඉතිහාසයක් ගැන කතා කරනවාද. ලංකා ඉතිහාස අතීට ඉතිහාසේ ලෝක ඉතිහාසයක් එක්ක බලද්දේ මේ මාත්‍රූ බොහමේ ඉතිහාස ලංකා ඉතිහාසේ ශ්‍රේෂ්ට යුගයක්. රාතන් වහන්සේලා බැබලීගේ ඉතිහාසයක් ක අපට තිබුණ කියලා අපි කතා කරනවා. ඒ රාතන් වහන්සේලාගේ බැබලීගගේ යුගයේ වාස්්චරය අත්්ූත සිදුවී මනාකිල් අපි කතා කරනවා. ඒ රාතන් වහන්සේලා බිහි කලේ කවුද. මෙහි මාරාතනාන්සේ සබුදධ ශාසනය පිහිටවල. බුදු කෙනෙකුගේ කාරය මැනවින් හිටු කරලායි මෙහිද මාරාතන් වන්සේ මේ මට්ටමට මේ රට හැදුවේ. ෂිතන රටාවේ සිට කරන ක්‍රියාවේ හම්ම එකක්ම වෙනස් කළා මෙහිද මාරාතණනාස. ලස්සන දායාදයක් අපට දුන්නා ඒ තමයි සම්බුද්ධ ශාසන දායාදයක්. කොච්චරද කියනවන කොච්චර මිනිස්සුන්ගේ සිස්සතක් වෙනස් කලාාද කියනවන. විජේස්්‍රී ජෛශරිීමමා බෝධීන්වාහසසි රෝපණය කළින් රජ්ජරුවන්ගේ මාලිගාවේ දකුණු දොරටුවලඟ තරජ්ජරුව මාධිගාන අයින් කර ගත්තා. බෝධීන් වවාන්සි රෝපණය වෙනවා. අදදෝපට කොච්චර මේ පරිවර්තමයක් කොනාාද මිනිස්සුන්ගේ සිත්තුවෙල කියලා ඔ හිතන්න සිිතල කල්පනා කලා බලන්න. ර තිහාස ගැන කතා කරන අපි ශ්‍රේෂ්ට ඉතිහාසයක් ගැන කතා කරන අපි ගල් කැටය ඒළඟට වා සෑවල් ගැන කතා කරන බෝධීන් වහන්සේල්ලා ගැන කතා කරන සඳකට පහ මුරගල්වල්ල කොරවක්ගල්ල කැටයම් ශ්‍රේෂ්ඨ යොගක නිර්මාණයන්ගේ ලි කතා කරන යොගක ඔබට එක් තැන අනුරාධ පුර යුගයේ රජ මාලිගාවක නටබුවක් කොයයාගන්නල අඳ බලන්න. ඔබට මේ රජ්ජරුවන් මේ දොටු ගැමුණ රජ්ජරුවන්ගේ මාලිගාවේ නටබූ මේ සද්දාාතිසි රජරුවන්ගේ මාලිගාවේ නටබූ මේ දේවානම් පිතිස් රජ්ජුරුවන්ගේ මාලිගාවේ නටබුූ කොහවත්වී නොල ඔබට හම් වෙනවා මෙන්න සංඝයා දම්වල අඳපු තැනමේ දාන සල්ලාග ගලෙෙන් හදපු කැටයම් සහිත මෙන්න ධානසා මෙන්න සංගයා පැම් පහස වෙච්චිතන්න පොකුණ මෙන්න සංගරත්නයේ වැඩහිටපු තැම් වීරය වඩපු තැම් පධානකරේ මෙන්න සංගරත්නයේ පරිභෝජනය කරපු වැසිකිලි මෙන්න සංගරත්නය වනය කර්ම කරපු පොයගේ ලෝවමාපායි වන්න භාගතුනාාසේගේ ධාතුන්නාන්සේල්ලා තැම්පත් කරලා ඉදිකරපු මහා සෑය වෙනසක්ද බලන්න ඒ යොග සම්පූර්ණයම මිනිස්සුන්ගේ ජීවිත කැප කලා තිබුණේ ශාසනය වෙනුව ඒ මිනිස් ඔක්කොගෙම කල්පනාව සම්බුද්ධ ශාසනය ගැනයි. පන්සිල් රකිින් සමාජයක් සම්පූර්ණය ම හදලා මිනිස්සුන්ගේ කල්පනා රටාවල් සම්පූර්ණයම වෙනස් කරල මීදමාරාතරමාන්සේ කොච්චර පරිවර්තනයක් කළද පරිවර්තනය නිර්මාත්‍රෘ බිහිදුු මාරහතන් වහසේ මිනිස්සුන්ගේ ශිස් සතන් වල ගස් ගල් අදහමේ සත්තු මරමින් දඩේමෙන් ජීවතච්ච මනිසුන්ගේ ජීවිත වෙනස් කරලා ප්‍රාණගාතයෙන් සම්පූර්ණයෙන් අයින් කළ පින්දහම් රැස්කරන සමාජය ගොුණෙන් පිරිච්ච සමාජය ලෝකට දායද කළ ශ්‍රේෂ්ඨ යුගයක ඉතිහාසයක් සනිට වහන් කළේ අපි මෙහිදු මහරාහතන් වාස. මෙදුු මහරහතන්වාාසී කළ සීවාව මෙච්චරයකි ලිවර කරන්න බෑ බලන්න සිංහලයෙන් එදා නැගිට්ටේ කහොමද ධර්මයත්තික්ක. මේදුු මහරාතන්වාාසයට කෘථගුණ දක්කොමින් එදා සිංහලයින් නැගේ සිටියා පෙරදික ධාන්‍යාගාරය කළ මුළු ලෝකයටම නයවෙච්ච. ගුණේෙන් හීන මට්ටමට වැටිච්ච. පන්සිල් පද පා රැකගන්න බැරි නීච මට්ටමට වැටිච්ච. අම්මට තාත්තට සලකන්නේ නැති. ගුරුවරුන්ට ගුරුගෞරවේ නැති. ඉවසීමක් නැති කාරුණික හිතක් උපදෝගන්න බැරි. මෙස්සි තක් වඩාගන්න බැරි. ඒළඟට ගුණේෙන් පාලට වැටිච්ච ජාතියක් බවට පත්වනා එක නිකාතර කුරල්කා ගන්නාව පවුල් සංස්ථාව පවා බිල වැටිච්ච. තමන්ගේම සහෝදරයා කිය තමන්ටම කියන ලැජ්ජ මට්ටමටම තමන්ගේම දරුවෝ කියලා අම්මට තාත්තට කියන්න බැරි මට්ටමට දරුවන්ත විනාස් වෙලාගල්ලා. මත්කුඩු මත්‍රවවට ඇබබැහි වෙලා ජාතියක්ම විනාශේලා යන මට්ටමට ගුදුරුුණේ ඇයි මෙහිදු මහරහතන් වහන්සේ අමතක කලා. මෙහිදු මහරහතන් වහන්සේගේ සඳුරුදායාදය අමතක කලා කොහොද ජාතියක් විදිර නැගහිටින්නේ. කොහොමද ගොනේෙන් වැඩිච්ච කෙනෙක් වි නගීහිටින්නේ. කොහමද ශ්‍රේෂ්ඨ පුරෂික් නැගීහිටින්නේ. කිසි කෙනෙකට නැගිහිටි නවස්ථාවක්නේ. සි කෙනෙකුට දියුණුවක් කරායන්න මානසික දියුණුවක් කරා යන්න අවස්ථාවක් නෑ මේදු මහරහතන් වහසය මතක් වෙන්නේ.මදු මහරතන් වහන්සේ කරපු සේවාව ගානක් නෑ බලන්න ඔබ හිතල බලන්න වෙච්චදේ අපිට. අපට දියවුණුවට යන්න තියෙන පැතිකඩවල් ඔක්කො භාවරණය මෙච්ච ඇති බලන්න කල්පනා කරන්නමදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩලා අපිට සංස්කෘතිය ධයාදකරප හැට. දේවානම් පිටිසි රජ්ජුරු අහනවා ස්වාමීී මඳ මරාතන ධර්ම දේශනා කරලා ඔක්කොම යරණාට පසයහන ස්වාමීණී සම්බුද්ධ ශාසනය දැන්මී ලංකාදවීපයේ පිහිටියද මීද මහරතරනාසය වදාල රජතමනි තවු පිහිටීමේ. කොහමද පිහිටන්නේ සීනාවලකුණ කරන්නන්නේ කොමදලකනු කරන්නේ එකක් එක ගාන් හිත හැදිලි කළා. ඇතාගේ රන් නගුල්ල ගැට ගහලා රණ නගුල බැඳලා. නගුලෙන් සේමාවලකුණු කරගෙන ගිය මේ මහාවිහාරයේ සංගයාටයිති ෝම සීමාවලකුණු කලා. ස්වාමීනි දැන් පිහිටියද. මේ ලංකා දීපේ මේ භූමිය ඉපදිච්ච මේ බොහම ඉපදිච්ච සිංහල ජාතිය කෙනෙේ. විනේ ගෙනගෙන විනි සංගායනාවක් කරන්න ඕනෑ විනි පාඩන් කරගෙන විනි සංගායනක් කරන්න ඕන අරිට මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහසේ ලා ඉදිරිපත්තුු නස්වාමනය අප සූදානම් අපිල ඇස්ති විනි සංගායනාව කරන්න අරිට මහරහතන් රහසේ ඇතුළු මහරහතන් වහන්සේලා එකතු වෙලා තූපාරාම් සෑරජාණන් වහසේගේ මළුවේ විනිී සංගායනාවක් කලා රना වදා රජතුමनी දැම්साසන ට මපොල ලका ලගියहाරහना सेට विजश्री जरीම බෝධහ से දයද කලා අපි දන්නේ බෝධना से නගන මමहाරना හඳල දුන්න මේ බෝධनाස දयाද කලා බෝධීන්වහන්සේ නමක්්‍ය කියලා කිසි කෙනෙකුට කිසිදයක් ඉතුරු වෙන්න මිහිඳු හරතර වහසේ බෝධීන් වහන්සේ ලංකාවට වැඩම්වෙේ නැත්තං. බෝධීන්වහන්සේ ලංකාවට වඩම්මපු නිසා අද අපිට බෝධීන් වහන්සේ තියෙනවා. කොච්චර ලස්සනද. ඒ බෝධීන්වහන්සේ අපිට අපේ රට පෝෂණය කරන. අපේ රට සුරකින, මාත්‍රු භෝමි මුදුල් මල්කඩවන් බෝධීන් වහන්සේ අපගේ ස්වර්ණමාලී මහන්සේ රජාණන් වහන්සේ අපට දායාද කළෝ මෙහිද මාරහතන් වහන්සේ. අපි බෝධීන් වහන්සේ නමකට වන්දනා කරන වන්දනා කරන සැරයක් ගානේ අපේ ජීවිතයේ අප පිනක් රැස් කරගන්න බෝධීන් වහන්සේ නමකට යම්විදියකින් වන්දනා කරන වද ඒ වන්දනා කරන වන්දනා කරන සැරයක් ගාන මිහිදු මහරාතන් වහන්සේට නය ගැති. මෙහිද මහරාතන් වහන්සේ දායාද කළේ. හිතන්න සෑරජාණන් වහන්සේට අපිට තියන කරදර පීඩා දුක්පීඩා අපි අඳවනා කියනවා. බෝධීන්වහන්සේට අපි හිත සංසිින්දවා ගන්න්නවා මහාසෑයට වන්දනා කරලා. ස්වර්ණමාලී මහාසයට වන්දනා කරලා. ජීවිත පූජා කරනවා ස්ර්ණවාලී මහසෑ රජාණන් වහන්සේට මේක දායාද කළෝ මිහිදුමහරහතන් වහන්සේ. අප ජීවිත පූජා කර කර ජීවිත පූජා කර කර අපේ ජීවිතයේ සැනැසිල්ලක් ලබනවා. භාග්‍යතුන් වහන්සේ සරණග හිල්ල භාගතුර වහසේ සරණ ෑමිින්ම අපේ ජීවිතයට පුුණ්ණි ගංගාවක් ගලාගෙන යනවා. ධර්මය සරණයමින් පුුණි ගංගාවක් ගලාගෙන යන ශ්‍රාවක සංගරත්නී සරණයාවෙන් පුුණ්ි ංගාවක් ගලාගෙන යනවා. පන්සිල් පදයක් පදයක් ගානි පුුණ්ි ගංගාවන් ගලාගෙන යනවා. ජීවිතේ පිනෙම් පුරවන්නේ අපේ මේ ධර්මයයි. ඒ ධර්මය අපිට දායාද කළෝ මෙහිදුු මහරාතන් වහන්සේ. බබ හිතන්න ඔබ මෙහිදු මහරාතන් වහන්සේ වෙනුවෙන් කළ යුතු කෘථගන පූජාව කලාද කියලා. Yesෙසුස් වහන්සේ ඉපදීම නිසා යේසුස් වහන්සේ සහි කරලා නත්තල් කියලා සමරණවාමි නිසු. නත්තල් උස්සව සමරණවා ජනවාරි පළවෙදා ජේසුස් වහන්සේ බෞදීස්ම කරපු දවස අලුත් අවුරුත්ද පටන්ගන්නවා කියලා. අලුත් අවුරුද්ධී පරණතරා මහතියාගන්න මුදනයකිින් මත හදාගෙන කෙරේ උතුරෝමෙන් කෙරිබත් කමින් ජනවාරි පළවෙෙන්දා සමරණවා. අප්‍රේල් ධාතන ධාතර හිින්දුවන්ගේ අවුරුද්ධ සමරණවා. බෞද්ධ කිය කියා හින්දු එකක් සමරනවා.මහිදුු මරහතන් වහන්සේ ඔට සියල්ල දායාද කලා. මෙහිදුු මහාරහතන් වහන්සේ වෙනුවෙන් ඔබ කුමක්ද කරන්නේ. ඔබට අඩ්ඩුම තරමේ සිහිපත්වෙනවාද. මෙිහිදු මහාරාහතන් වහසේ මේ ඔක්කොම දායාද කළේ මෙහිදුු මහරහතන් වහන්සේ වෙනෙන් පූජෝ භාරයක් දැක්කෙන වද කියලා. ඔබ හිතන්න. භාග්‍යතුන් වහන්සේ හඳුන්නලා දුන්නේ අපිට මේද මහරහතන් වහන්සේ ඔබට පුළුවන්ද අද පටන් මේ මුොහොතේදලා මෙතු මහරහතන් වහන්සේසිහි සිහිකරරවාන්දනා කරන්න ඔබේ ජීවිතය ගත කරන්න. භාග්‍යතුන් වහන්සේ සිහිකර කර සිහිකර කර ඔබ බුදුගුණ වඩමින් ප්‍රබෝධමස් සිතින් වාසය කරනවනම්. ඇයි ඔබට ඒ වගේම පුළුවන්නේද. මේද මහරාතන් වහන්සේ සිහිකර කර අපට සියල්ල දායාත කර මා උත්තමයනන්වාාසේ සීකර කර සීක ප්‍රබෝධ මස්සිතින්වාසී කරන්න. ඒ සඟ ගුණයි ඒ සංගානුස්සතියයි ඒස බෑ රාතන් වහන්සේගේ අපට සියල්ල දායාද කල අනුබුදු මහිදුු මාරහතන් වාසේගේ ගුණස්කම්දයයි මේසිහි කරන්නේ. අවෂ්තන්න ජීවිතයට කොච්චර පිනක් ැස්වේද අපි හැම්ම තිස්සම කියනවා කළගුණ දන්නා බව කළගුණ සිහිකිරීම සත්පුරුෂකමයි කියලා. අපට සියල්ල දායාද කරපු මහිදු මහරාතර වනාන්සේ කැර අපි කළගුණ දක්වනවාද. හැම නිවසකම ඔබට පුළුවන්ද දින්න පතා භාග්‍යතුන් වහන්සේට පහන පත්තු වන්නාසේ භාගතුන් වාන්සේට වගේම මේදු මරාතර් වනාසේ වු පහනක් දල්ලන්න. භාගිතනාාසේට පූජෝ පාර දක්ව නොවා මෙහිදුු මහරතන්නාාසේ දත් පන්දල්ලන්න. ඇයි හේතුව ඒ අපිියතිං විය යුත්තුමයි. හීතුව අපට බුදුකෙනෙනෙක් වගේ මෙහිදුු මහාරහතන්නාසය අපි කියන්නේ අනෝ බුදුමිහිදු මාහිමි කියලා ඒයට හේතුව බුදුවරයන් වහන්සේ නමක් විසින් ලංකා ද්‍රීපයේ සම්බුද් ශාසනය පීටන එක වාසනාව ලැබනාමේදු මරාතන් වහන්සේට ඒ සම්බුදධශාසනය පිහිටවන්නට ඒ මේේදුමාරාතන් වහන්සේ මැනවින් ඒ ඉටු කළාමේදු මහාරහතන් වහන්සේ සම්පෘදධශාසය බනා කොට පිහිටෙව්වා ධාතඋන්හන්සේලා වඩම්ම ලදන්නා ධාතතුන් වහසේලා වඩම්මල දීන ධාතුඋන් වහන්සේලාට පූජෝපහර දක්වන්නේ මේ විදිහයට අයේ කියලා. එකක් එකක් ගාණ පැහැදිලි කළා. තුූපාරාම් සෑරජාණන් වහන්සේ නිර්මාණය කරන්න සෑය හදන්න ඕනේ හැඩරුවේදලා ඔක්කොම කියනවා. ඔක්කොම් විශ්‍රර කල්ල දුන්නා මේ භාග්‍යතුන්හන්සිගේ ධාතුඋන්හසේලක්කු ධාතුන්හන්සේලා ප්‍රාතිහාරය පාමිං යමකමහා පෙළහර පාමින් ධාතව වනාහසේ සෑගැබේ තැම්පට් එෙද්දී. දාස් ගණනෙන් මඟපල ලබද්දී රහතන් වහන්සේලා බිහිවෙද්දි. ඒ සියලු දෙනාගේ ඒ සියලු සිිස්සතං වෙනස් කළේ. ධර්මිං සුපෝෂිත පරපුරක් බි කළේ මෙහිඳු මහරහතන් වහන්සේ. සංස්කෘතික දායාදය. අපිට සංස්කෘතියක් දායාද කළලා. පෙරහැර සංස්කෘතික දායාද කළෝ මහරාතන් වහන්ස. ධාතුන් වහන්සේලා වඩම්මක නැවිල්ලා. පාත්‍රයේ පිරෙන්න්න ධාතුන් වහන්සේලා වඩම්මක නැවිල්ලා. සෑගිරේ තැම්පත් කලා. සෑගරිය කියන්න මිහින් තලාාවට. ඒට සෑගේ කන නමතතිබ්බේ භාගතුන් වහන්සේගේ ධාතුරනාන්සේලා පාතරයේ පිර වඩම්පු ධාතුන් වහන්සේලා තැම්පත් කරන කගේ ධාතුනාසලා තැන්පත් කරලා තිබ්බේ සෑරජාණන් වහාසලා තුළ තැන්පත් කරනකන් තැන්පත් කරලා තිබ මෙහින් තලාවේ. එදාපටන් මෙහින් තලාවට කියන්න ගත්තා. සෑගිරිය කියලා. ඒ සෑගිරී සිට මෙහින් තලාවේ සිට තුෝපාරාම සෑරජාණන් වහන්සේ තුළ තැන්පත් කරන්ට අකුධාන්ත වන් වහන්සේ වඩම්මගෙනේ දෙද්දී. පෙරහැර සූදානන් කළේ ද මහාරාතන් වහසේ මෙන්න මේ විදිහයට පූජෝපාර දක්වන්න. මේ ධාතන් වහන්සේලට මේ විදියටයි පූජෝපාර දක්වන්නේ කියලා. මේධ මාරාතන් වහන්සේ තමයි. ඒක ලැස්තිකලෙ. සංවිධානය කළේ ඒතකට ඇතාගේ පිටේ ලස්සනට ඇතාව සරසලා ඇතගේ පිටේ ධාතුූන් වහන්සේලා වඩම්මගෙන අන්ටෝනෑ කියලා. දායඒක කියලදුන්නේ මේධ මාරාතන් වස. මිනිස්ස කොච්චර නීච මට්ටමට අදලට නැද කියලා කියනවනම් ඔොඹ හිතල බලන්න. ඒ පෙරහැර සංස්කෘතියට අද ගරහනවනි මිනිස්සු. මිතින් ජාතියක් විදිර නැගිටීද.මහිදු මහාරාතන් වහසේ මේ පන්දාසක කාලයක් ශාසනය පිහිටන්න පුළුවන් විදියට සංස්කෘතියක් හැදුවමේ. රහතන් වහන්සේ නම පන්දාහක්, මෙහිදු මාරහතන් වහන්සේ. පන්දාහග අනාගතයක් දකිමින් අවරුදු පන්දහසක. අනාගතයක් දකිනින් තමයි. ඒ පෙරෑර සංස්කෘති ආදී සංස්කෘති කංගමය අපේ සංස්කෘතියට එකතු කළේ. අද පෙරහැරට මිනිසු ගරහන්න නොව පස්තිකාල එකතු වෙච්චා. ඕහ මේ බුද්ධසාසනට අදාලෙේවා නෙමේගේ ගිය. භාගත වහසේ වැඩ ඉන්ඩිද්දිත්තෝක තිබ්බා. අනාත පෙන්දිික සිටතුමා ජේතවනාරාමය පූජාව කරන්න ජේවිත වනාරාමය හදල පූජා කරන්න. භාගත වන්සේ රජගානුවර ඉදල වඩම්මන්න යුදනක් යුදනක් පාසා වෙහෙර විහාරකිරේවා. අවසාන තැන ඉන්දල ජේතවනා රාමිටි වඩම්මද්දී අනාත පෙන්ඩික සිටතුමා සුමනා රාජකුමාරය ඇතුළ රාජකුමාරිකාවෝ ෆන්සීය සූසට අබරණින් සරසල පෙරහැරේ එව්වා පැංකෙන්ඩිය කතරදිීල රත්තරම් පැංගෙන්ඩිය අ කරදීලා. එවගේ රාජ කුමාරවරු වෙනවයව්වා. පන්සීය. සිටු කුමාරු වෙනම යව්ව පෙරහැරි. දජපතා අතට දීලා පෙරැහැර. නැටුම් ගැයුම් වැයුම් වෙනම තිබ්බයිතන. ඒළඟට භාගත වනාන්සේ ඇතුළු වඒ රාතන්නන්ශෙල්ලා වඩන්ම ගෙනෙෙන්න්න. කොසුල් රජ්ජරු ඇතුළු රාජකුමාරු වෙනම පිරිසග්ගියා. දුට්ම ඒදා අනා්‍ය පෙන්ඩික සිටතුමා ඇතුළු සිටුවරු පන්සීයක් වන්නම පෙරහැර යනවා. ඒ ජේත වනාාරාමේ පුරාවටම හැම්ම තැනම දජපතාක නංවල. ලස්සන්ට සරසලාතිය ්බා. ඒ ජේත වනාරාම පූජාව කළේ ඒ විදිහට. ඒමනක සුදුසනැත් තම් භාගතරනාශ දේශනා කරනවා නෙද. ඒ ඒක් කනාගේ ඒ ශ්‍රද්ධාවේ මට්ටම්. ශ්‍රද්ධාව ඇති වුණට පස්ස එයා කරන්න පුලන් හැම උපරිමිමික කරනවා. බලන්තමිහිදුමහා රාතන්හසී දායාධ කරපු සංස්කෘතිය. සස්කෘතිකාන්ගේ පෙරහර සංස්කෘතියන දායාද කළේ මිහිදමහරාතන් වහන්සේ ඒවාට අපි ගරහනය කනමේ දැන්තියෙන්නේ. ඒ සංස්කෘති අපට දායාද කළේ පෙන රැස්කරගන්න පූජෝපාර දක්කන ක්‍රමේ හඳන්නල දුන්න අපි වදින්නම දැනහිටිය නැති ජාතියක්. පසංග පිහිටෝල වඳන්න මෙහම දැත් එකතු කල්ලා වඳන්න ඔක්කොම කියලා දුන්නේ මදු හාරාතන් වහන්සේ. ගරභූහමැන් කරන්නේ මේ විදියට සංගරත්නයට ගරභූමන් කරන්නේ මේ විදිහයට. බුදුරජාණන් වහන්සිට ගරභූමන් කරන්න මේ විදිහයට ධාතොන් වහන්සසිල්ලාට ගරභූමන් කරන්නේ මේ විදිහයට කියලා. ඔක්කොම කියලා දුන්නෙ මේද ආරාතන් වහසේ. බනාහත්දී වාඩිවෙන්න ඕන ක්‍රමේ ඉදලා. බනාහන්න ඕනි ක්‍රමි හිදලා. සිල්පදයක් එකක් එකක් ගානේ සිල්පද රැකෙන්නේ මේ විදිහයට කියලා ඔක්කොම කියලා දුන්නා. භාගතුන් වන්සේගේ පාත්‍රධාතු පිරන්න ධාතුසනාාසල වඩම්මගෙනවිල්ල ධාතුන් වහන්සේලා තැම්පත් කරලා යොදුනක් යොදුනක් පාසා වෙෙහෙර විහාරිදිගෙරයවවා. මෙන්න මේවිදියට ගම ගම ගාන වෙෙරයාා රිින්දි කරලා. මිනිස්සුන්ට පින රැස්කරගන්න අවස්ථාව ගම ගම ගාණ සලසල දුන්නා. බෝධීන් වහන්සේලා හැම්මත් තැනම රෝපණය කරවෙලා බෝධී වහන්සේලා වන්දනාමාන කරලා පින රැස්කරගන්න අවස්ථාව හදල දුන්නා කොහොමද සංස්කෘතිකය දායාද හැඳ හැටේ. දන්සල් ක්‍රමය හඳුන්නල දුන්නා. දන්සඇල් දෙන්න දන් දෙන්න පුළුවන් සමාජයක් හැදවා. ලෝකයේ පුරාමඔ බලද්ධී ලංකාව තරම් දන් දෙන්න පුළුවන් දන් දෙන්න හිටනමන ඒ සංස්කෘතික දාායනදෙක ද අපට ලබිච්චද. දන් දෙන්න වන්න කිසිම තැන අපි ටොදාාන නෑ. ඒ තරම් දන් දෙෙන. ලේදන්දේ මේ පින්කම් බලපුහාම වෙන රටවල මිනිස්සු සල්ලිවලට ලේ දෙෙද්දී. ඇගේ ඒ කොටා සල්ලිවලට දෙද්දී. මේ ඉන්නවා සිංහල මිනිස්සු. මිනිස්සු ලෑස්තිී ඕනුදයන්තිෙන්න්න. ඒ මට්ටමට හිත් අදල අද වෙන කම්ම ඒකත් පවතිනවානං. මේ වෙන කම්මඒක පවතිනවා නං. බහිතන් මහිදම රාතන් වහසේ හදපුයුගේ කොහොම තියෙන්න ඇද කියලා. බුද්ධ්දහසස් රජරුවන්ගේ කාලෙ කොච්චර දුට්ගැමුණන් රජ්ජුරුවන්ගේ කාල දන්දීපුවා ස්වර්ණමාලී සෑරජාණන් වහන්සේ මුල්ගලත බද්ධින් ධාතුනිධානොස්වෙ දන්දීපු අවස්ථා දහට පොළකදී කෝට් යනොයක් රහතන් රහසේලාට දුටගැමන් රජරුව දන්දීපුවා. අපටි සිිතෙන් හිතාගන්න බෑ. ඒසා මහා ආණුභාව සම්පක්න විදියට ශ්‍රේෂ්ඨ යුගයක් දායාදකළෝ මේදුු මාරාතන් වහන්සේ දෙවුලව දෙවියෝද බඹලොෝ බ්‍රක්්මයෝද ලංකා භූමීට ඇද ඇදී එන්න පටන් ගත්තා ධාතුන් වහන්සේලා වන්දනා කරන්ට රාතන් වහන්සේලා වන්දනා කරන්නට, රහතන් වහන්සේලා දැකබලාගන්ට බනාහන්ට ඒ පරිසරයක් හැදුවේ කෞද්ද. නිහිදුුමා රහතන් වනාසේ. දෙවුලොව හම්ම තැනකමත් දෙවියෙක් දෙවියෙක් පාස තුඩින්තුඩ රැවදින්නට ලංකා දීපය, ලංකා දීපය, සිංහල් රාතන්වහන්සේලා, සිංහල දීපය කියලා දෙව්ලෝ නම රැන්දුවේ. ම මහරහතන් වහන්සේ. බාමලෝ බ්‍රක්මයන්ගේ තුඩ තුඩ රැව් දෙන්නාවු සිංහලත් ජීපේ නම අරගෙන ගියෝ බඹලොවදක්වා අරගෙනගියෝ මෙහිදුු මහරහතන් වහන්සේ. ස්වර්ණමාලි සෑරජාණන් වහන්සේගේ මුල්ගල තබද්දී ධාත නිධානෝස්ව ඇතත් දසදහසක් ලෝකදාා තුළු දෙවුලො බබොලොව දෙෙවරු බ්්‍රක්්මියෝ රැස්කලෝ සියලු දේට මුල්ලෝනේ මේදුු මරාතන් වහසගේ දායාදය. පලවෙනි ධර්ම දේශනාවෙන්ම චුල්ලහත්ති පදවම සූත්‍රයේ දේශනා කරලා. දෙවනික දේශනා කරන සමචිත්ත පරියාය සූත්‍රය දෙවුලව දෙවිවරුද. බඹලෝ බ්‍රහ්මයෝුද දස දහසක් ලෝක දාතුවල දෙවම රැස්කලේ ලංකා දීපයට මේදු මහරාතන් වහසේ. සිංහලත් දදීපයේ. රහතන් වහන්සේලා බිහිකරන්ට මුල්ලුනේ මහිදුු වාරාතන් වහසේ. ගොනෙන් පිරිච්ච ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් බහි කළේ මිහිදුු වාරාතන් වහසේ. මේ සියල්ලමහිදුු මහාරහතන් වහන්සේ නංකලේ සෑන ගෙදර කන මෙහිදුු භාරාතන් වහන්සේ වෙන්වෙ දිනපතා පානක් දැල්ලල් නොනෑ. අමත්තක කරන්නඩිපා ජාතියකට පණපෙව්වේ මෙහිදු භාරහතන් වහන්සේ කියලා. අමතක කරන්න नेපා, ජාතියක් ගොඩගත්තේ මෙහිදු මහරහතන් වහන්සේ කියලා. අමතක කරන්න දෙෙපා. ප්‍රෞ්ඩ ඉතිහාසයක ශ්‍රේෂ්ඨ නිර්මාත්‍රුවරයා මෙහිදු මහාරහතන් වහන්සේ කියලා. අමතක කරන්න नेපා ඔබේ හදවට ධර්මය රැඳෙව්වේ මිහිඳදු හාරහතන් වවාසේ. පරපුරකින් පරපුරට පරපුරකින් පරපුරකට යන්න මේ සංස්කෘතියක් දායාද කළේ මිහිදුු මහරහතන් වවාසේ ඔබ උපදින්නකොටටම ඔබට හම්බෙනවා. භාග්‍යත වවාසේගේ ධර්මයේ ටිසරණය හම්බෙනවා. බුදුරජාණන් වහන්සේක නිගෙනගන්න හම්බෙනවා. ධර්මය ගෙන නාගෙනගන්න හම්බෙනවා ස්්‍රාවක සංගරත්නග නිගෙන ගන්න හම්බෙනවා හිතන්න. ඔබේා ඔබේ කතා කරන වචනවලට ධරමේ මුසුුවච්ච වචන ටිකක්කැවිල්ල තියෙනවා. ඒ ඔක්කොම දායාද කලේ මදුමාරාතන්හසේ. පාලි වාාසාාවෙන් තිවිිච්ච ධරමය හෙල්ල බාසාාවට පරිවර්තනය කරලා මෙහිදුමාරාතන්න සිකක් එකක් ගානි පැහැදිලි කර කරට පැදිලි කරකර ඔොක්කොම දීලා පන්දහසක කාලයක් අරගෙන යන්න පුළුවන් විදියට මේ භාසාාවේ පවා වෙනස්කම් කරමින් ගොුණධරම දවුණ කරමින් දරමය දියුණු කරමින් යන්න ඒ භාසාාව ලස්සන්ට හසුරුවන්න පුළුවන් විදියට සකස් කරලා තියෙනවා. ලස්ස සංස්කෘතියක් එක්ක ලස්සන රටක් හැදවා. ප්‍රෞ්ඩ ඉතිහාසයක්. සේරවෙල පැත්තටේකාලෙකිව්වේ කෝටි ආරම්පත්ව ආරාම කෝටිය එච්චරට දවුණු යුගයක් පොළොන්නර යුග කොච්චර දියුණු යුගයක්ත්ද. අනුරාධපුර යුග කොච්චර දියුණු යුගද ඒසිියල්ල නිර්මාණයවුණේ මිනිස්සුන්ගේ සිස්සතා ධර්මය තුළින් පෝෂණය වෙන්න ලස්සන වැඩපිළල්ල හදපු නිතාමීද මාරාතන්හාස. අදේ වැඩපිළවෙලට ගරහ ගරා ඔබ කොහොමද මේ මේ ජාතියක් විදි නැගිහිටින්නේ ධර්මයක් අවබෝධ කරගන යන්නේ. මේදමා රාතන් වහන්සේ රාජ්‍ය පාලනය ඉදල සියල්ල වෙනස් කළ. රජ්ජරෝ ධාර්ංක කළා රාජකීය සංකේතයයට එකතු කළ භාගිතුන් වහන්සේගේ පාත්‍ර අධාතුන් වහසේ. එදා පටන් රාජකිය සංකේතය. රධාස මේකම කරපක මොදද ඔ හිතා බෝධී ඉන්වහන්සේට රජජරෝ රජ्यක මතාරලා බෝධී ඉන්වහන්සේට राජ्य බාර කලා සම්पूර්ණ ලංකාදීප පපුද කලා බෝධන් වහන්සේට මේ තරමටම ඒ රජ්ජරුවන්ගේ සිත් සතං පවා වෙනස් කරමින් ධරම්වයෙන්ම නිර්මිත භූමියක් කළා ලංකාතීපය. මිනිස්සුන්ගේ ශිෂසතන්තුල ධර්මයම රජ කෙරෙව්වා. ධරමයටම තැන දුන්නා ඒවිදියට හදපු ඒ සමාජය විනාස කර ගත්තේ මිනිස්සුවයි. මිනිස්සුන්ටමීහිධ මරහතන් වන්සේ අමතක වුණා. මිනිස්සන්ට මීහි මහරාතන්නාන්සක දායාද අමතක වුණා මේකට ගරහන්න ගත්තා. පරෑර සංස්කෘතියට ගරහන්න ගත්තා. සෑරජාණන්වා සිල් අධනකට ගරහන්න ගත්තා. සංගාවා සාධනීවවට ඊළඟට සංගය වදිෙසාකුට සෙන්සුගධනවට ආරවාදනවට ගරහන්න ගත්තා. ඕමනේ දුගිමගේ ආචකාදීන්ට දෙන්න ඕනේ මේ සංගර් සංගෑරි කියල දෙනෝකක ඒ පැත්තට ගරහ ගරායන්න ගත්තා. ධර්මයට ප්‍රමුකත්තේ දීගෙනගී සමාධය නැතිවෙලා පංචිල්තිිකවත් තරැකගන්න බැරි. සීලේවත් හැකගන්න බැරි. ඉවසීමක් හදාගන්න බැරි. කාරුණික හිතක් හදාගන්න බැරි. මෛත්‍රියයක් කරුණාවක් නැති, ගුණයක් දිියුණු කරගන්න බැරි. කෙළෙහි ගොුණයක් දන්න නැති. ගුරුගෞරවයක් නැති, අම්ම තාත්තට ගරබෝහමන් කරන්න දන්න සමාජයක්කට යාගන්න බැරි, පහත් මාංසික මට්තමකින් යුතු සමාජයකට ඇදගෙන වැටු නේ. මේ කාමතක් වීමට මීද බලන්න. ඒ මිහිද මහරාතන් වහන්සේ හදපු වැඩපිළිවෙල හරියට අනුගමනී කරමින් ඔබ ඒ වැඩපිළිවල් තුළ හිටිය අනම් ඔබට කවදාවත් වරදින්නේ. කිසි කෙනෙකුට කවදාවත් වරදි න්නේෑ ඒ වැඩපිළිවෙල ලස්සනට හදල තිබුණ මිහිද මාරාතන්හසේ. සස්කෘතියක්ත් එක්ක ඒ දායාදේ මැනවි නිටු කලා හරියටම කලාේද මහරාතන්නාසේ කරන්න ඕනදේ කරද්ද ගන්නපාමදු මාරාතන්වාසේ කරපුදේ සී කරන්න. හැම තිස්සේසී කරන්නමදු මාරාතන්වාසේ නිසයි මේ ඔක්කොම ලැබුණේ කියලා. ජාතියක්ක දට රටක්ව විද ටාහිනකටින්න පුළුවන්. එක එක්කෙනාගේ සිත්තුල අරයකරාව මෙයාකරාව මන මේ අරය කරන්නඕනේ රජ්ජරුව කරන්නඕන ජධතිපිති කරන්නඕනේ අමතිවර කරන්නඕනේ ඔක්කොම හැදලන ිදන්න ඒ කතානෑ. එක එකක්කෙනා තම තමන්ගේ හිතුලින් කල්පනා කරන්නමද මාරතනාාසේ ගැන්න මම හිතන්නනවාද. මේද මාරාතන් වවාසේ ගැන්න මම හිතනවදමද මරාතන්නාසේ දේපු දායාදේ ම මැනවිෙන් ආරක්‍ෂා කරනවාද. එක එක්කෙනා කල්පනා කරන්න. මෙහිදදු මාරාතන්නාසයට කල්්‍යන්න වැටක් පවත්තගෙන යන්න දායාදයක් දුන්න සංස්කෘතිය මේක ධර්මය මුස්වෙච්චක මේක බිඳගන්නේ පහ බනාහන්න පුළුවන් සමාජයක් බනාහන්න පුළුවන් පරිසරයක් හැදවා සංගරත්නයට මුල්තැනදීලා යන්න පුළුව යන්න ඕන සමාජයක් හැදවා සිල්ගුණදම් බරකිමිින් ධරමේයට මූලිකත්වය දීලා ගොුණදාමට මෝලිකත්තේ දීලා යන්නඕන සමාජයක් හැදවා. ඇයිමීක හිමි කරගත්තේ. ඇයිමික මසාගත්තේ මිහිදු මාරාතරණාන්සිට මනාකොට දක්වන කළේගුණ දැක්වීම නම්. ඒ මිහිද මාරාතරණහසේ පෙන්න්නඩීපු වැඩපිල්ිවෙඳ අනුගමනී කිරීමයි. ඒයට හේතුව. මහිදවාරාතන් වහසේ බලාපොරොත්තුනි පන්දාහක කාලයක් ශාසනය පිහිටුවන්න පුළුවන් වැඩපිළිවෙලක්. භාග්‍යතුන් වහන්සේ ඒක ලස්සන්ර සැල්සුත් කළේ. ඒ සැලසුම මනාකට විටු කළේ ඒ සැලසුම මනාකටම කළේ මිහිදවාරාතන් වහන්සේ. ඒ නිසා ඔබේ සිතිවිල්ලක් සිතිවිල්ලක් ගානෙ කුසල් සිතක් වැඩන මොවතක් ගානේ ගොුණයක් වැඩන්න මහතක් ගානය සිල්පදයක් ආරක්ෂා වෙන මොහොතක් ගානෙ බණපදයක් ඇහෙන මොහොතක් මොහොතක් ගානය ඔබ මෙහිඳදු මරහතරනාා සිට නය ගැති ඒ තරමටම ශ්‍රේෂ්ටයි අපිට මෙහිදු මරහත මාහසේ ඒ නිසා අමතක කරන්නපා අමතක වෙන්න ඉඩිතියන්න එතා මේ කාරණ මේ උක්කොම ඔබි උලු තියෙන් ඕනේ දායාදී ලබිච්ච හැටි ඔබට මතක්වවෙන්න ඕනේ ඔබ දැන්කල්පනා කරන්න අනෙක් නත්තල් දිනේ සමරන්න ඒළඟෙට අවුරුදු සමරන්න ජනවාරි පලවිද සමරන්න ඔබට ඕනන්තරන් කාලවෙලාවතියන. මිහිදුු මහරාතන් රහන්සේ වින්නෙන් දැම් මහිදු මහරාතන් රහන්සේ පිරිනිුවම් පාබුද දවස මිහිදුු පුරාටවක දවස ඒවි කොමක්ද කළින්.මද වාරාතන් වසේ වෙන කොමක්ද කළ පූජෝ පාරයක් දැක්වවාද. ගමක් ගම ගාන මහිද මරතන් වාස ව පිළිරුවක් හැදෙන් නෝනෑ. ගයක්ගයක් ගාන මිහිදු මහරාතන් වසේ වෙනෙන් පිළිරුවක් ටයාගෙන වන්දනා කරන්න නෝනෑ. පානක් දැල්ලෙන් නෝනෑ උද්දේ හවස මිහිදු මහරාතන් වනාසේ වෙනෙන්. මෙච්චර දෙයක් කරපු ශ්‍රේෂ් උත්තමයන් වහන්සේ වෙනුවෙන් යමක් වෙන්නේ නැත්තා මේවිදියට කෘතිගන පූජාවක් වෙන්නේ නැත්තා. කවදාක්වත් කාටවත් නැගටින්ට බෑ. ගොුණයක් දියුණු කරගන්න හම්පින්නේ. කෙලේ ගොන්න දන්නා බවත්. කෙළේගොන්න සිහි කිරීමත් සත්පුරෂ භූමිය සම්පූර්ණ සත්පුරෂ භූමියත්ේ නවා. එතකොට ඔබ කෙලිගුණ ති මහිද වාරාතන්නාාසේව අවථක කරලා බණපදයක් පදයක් ගාන්‍ය අපි අද කල්පනා කරන්නේ මෙහිද මහරාතනාාස නිසා ඔබ හිිතන්න ඔබට හිතෙන් නෝන දැ එතකොට ලෝකයේ පුරාම ධර්මයගේ මහිදු මරාතනාාසේ නිසාද මෙහිද මරාතනාාසේ මෙට දායාද කරතු ඒ ධර්මය තමයි රහතන්තාහන්සේලා පොත්තුලඩිවේ. මාතලයේ අලිවිහාරයට වැැස්සලා රාතන්නාශෙලා එකතු වෙලා ගන්තාාරුඩ කළේ ඒ මෙහිදු මහරාතරනාසී කිය ප වචන ටික. සිංහල අකුරෙන් පාලි භාසාාවෙන් ගන්තාාරරඩ කළේ ඒ මහිදු මහරාතරනාන්සේ වදාළ ධර්මය. ඒෙරතුොමයි මුළුත්තුන් ලෝක මිම මුළු ලෝකෙටම ධරමයගේ. අදවෙන්නකොට ඉතිරවෙල්ලා තියෙන්නේ ඒ රහතන්මාහසේලා ලියපු ත්‍රිපිටක ග්‍රන්ථටිකනේ ඒකෙන් අපි ධර්මය කියලා අඳුන ගත්තයද ධර්මයක් දන්න අ පීතිිකන එතකොට මේ ලංකාවෙන් තමයි ලෝකේ පුරාහාවටම ධර්මය යන්න ඔපකාරුව චට්ට සංගායනාවට ගත්ට මේ දහම්පොට්ටිකනේ එදා රහතන්වාශසිල්ලා ලියපටිකනේ ඒන චට්ට සංගායනාවවෙන්නේ ලෝකටම ධර්මයගගේ ඒ න මෙහිදු මාරහතන්නා සි තමයික දායහඳ කළින්. සඟ පරපුරක් අද තේරවාදේ පිරිසිද සඟපරපුරක් ලෝකයේ වැඩ ඉන්නවානං. ඒ නේදු මහරහතන් වහසේ නිසා. ලංකාවට අරගෙනාපුූ ශවාසනය මහිදු මහරහතන්නනාාසේ මොනාකොට පිහිටෝල. බොරුමේට තායිලන්තයට මුල්ලවදී පොළොන්නරයුගේ උපසම්පදාව රැගෙනගීත් ලංකාදවීපේ. ඒවාසුන අතුෘදහං ගෙනකොට වෙනොට මෙ උපසම්පදවරන් ගියා. ඒ දිේරතමා ඒ තැන්ගොල් උපසම්පදාවපවා පිහිටේ ඒම නං ලෝකෙහම්ම තැනකටම ගීහි දුභාරාතන්මාසේ අරගෙනපු ශ්‍රාවක සංග පරම්පරාවේ දායාදයයි අද ලෝකේ පුරාතිය යම් ධරමයක් කැද්ද භාගිතනාසේගේ සුභාසිත බුද්ධ වචනයක් ඇත්ද. ඒ භාගිතනාසගේ බුද්ධ වචනය මැනවිින් තයන්නේ මිහිදුු භාරාතන්නාසය නිසා. ඒ කයි භාග්‍යතනාසේදා වදාළි සත්වදට මහිඳු මාරාතනාසේ තමයි මේකට සුදුසුම කෙනා ශාසනී ලංකාදී පිහිටුවන්න. එතකොට ඒක මනාකොට මිටු කලාන්නේ මහිදු රාතනාසේ මේවිදිට දායාදය දීලා මෙහිදුු මහරාතන් වාසය සීකරජගන්න බරිනාං. මෙච්චර දෙයක් ක අපට දීලා ශ්‍රේෂ්ඨ දායාදයක් දීලා මේද මහරතන්නවා සිචිීවිෙන් නැත්තන් දැ කල්පනා කරන්න ඔබ ඔබට මෙටෙක් කලක්මහිදු මහරාතන් වාසයෝ මතත්කුුණාද ඔබේ හඳවතිින් තට්ටු කල්ලා හන්න ඔබ කෝ ඔබට මතක් වුණාදමහිදු මහරහතන් වහසේ ඔබේ ජීවිත කාලේ කොච්චර කාලයක් ගෙවුණද. කුසල් සිතක් වැඩෙද්දී බනපදයක් කැහෙද්දී. අනේ මේ මිහිද මහරතන් වන්සේ අපිට හඳුලද බනපද නේදමී කියලා ට මතක්කුණාද. සිල්පදයක් රැකිදදී. ඔබට මතක්විෙනද මේ ශිල්පද අපි රකින්නේ මිහිඳ මහරාතවාසේ නිසා කියලා. අඩුමතරම මිහින්තලාවට යද්දී මතක් වෙනවද. මේ මිහිද මරතන් වවාන්සේ වැදපු තැන කියලා. ස්වර්ණ මාලී සෑරජාණන් වවාහසේ හදන්න ඔක්කොම සැලසුම දෙන්න මහිදු මහරහතන් වසේ. දේවානම් පිටිස් රජුරුවෝ රම්පතක ලියන්නේ. දුටිකම රජ්ජරුවන්ට මේ සෑය බඳින්න. ඔක්කොම හැදවා. මෙතනයි ස්වර්ණමාලී සෑරජන්නවාාසෙන් ඉඳිවෙන්නේ කියලා ලකොුණු කළේ මහිදු මහරහතන් වහන්සේ. තැන පෙන්න්නේ මෙතන්න කියලා. මහිදු මහරහතන් වහසේ. මේ හැම එකක්වා. ි හාරහතන් වහන්සයගේම තාය අදයා. මෙහැම එකක්ම මෙිහිදු මාරාතන් වහසය නිසා අපි මිහිදු මරාතන් වවාාසති කියනවා අනුබුදුම් ඉහින්දු බාහිමි කියලා. එදා ජාති සියල් දෙනා පනගහල ආවේ ධර්මයෙන් නං අද අපිසිල් දෙනට පනගාල නැගිටින තියන්නේ ධර්මයෙන්මයි. මෙහිදු මරහතන් වහන්සේව අමතක කරලා අපිද නැගිතින්න බෑහ. ජාතියක් විදිට ශ්‍රේෂ්, යුග පොරෂය විදියට නැගිටින් වැෑ අපට නැගිනතින්නේ ගුණ ධරමත් හදාගෙන ධරමයනුත් පෝෂණය වෙලා. ඒමන මේතු මාරතන් වහන්ේ ම තිස්ස මතක්කර කර මතක් කර කර. මේදු මාරාතන් වහන්සේ මතක් කර කර මතක් කර කර. රකින්න අමාරු සිල් පද ටික රකින්න වහන්සි ගන්න. මේද මහරාතන් වහන්සේ මතක් කර කර මතක් කර කර. ඔබට රැකගන්න බැරි දෙවුණු කරගන්න බැරි එවසීම දෙවුණු කරගන්න. රැකගන්න අමාරු දෙවුණු කරගන්න අමාරු කරුණාව දෙවුණු කරගන්න. දෙියුණු කරගන්න අමාරු ැ අමාරු මෛත්‍රයේ දෙියුණු කරගන්න. බණභාවනා කරන කටයුත දෙවුණු කරගන්න. බණ අහන්න හිතෙන් නැති හිත නම්මගන්න බණ අහන්න. द्वारानवा से सही कर कर धर में सही कर करें श्रावक संंगरतनेसीही कर करें බुदරජन से सही कर करें බुदරජාनधसी गिंग अ लभिच्चे श्रेष्ठ दाया दे में द्वारा तंधां से अ जीविचे आलों को मतकले ए ही दुवारा तनमा से उन से पिरणवां पैवा ඒ යුගවල ඇතැම් අවස්ථාවල දුර්මීක්ෂයණකොට රජවරු මීදු මාරාතන් වහන්සේගේ මේක වරණාාවී රජරෝ. මීද මාරාතන් වහන්සේගේ පිළිරුවක් රත්තරණින්හම්බල දුර්මීක්ෂණකොට. පාතරේ පිරිත් පැන් හදාගෙන පාතරය පිරිත් පැන්දායලා ඒ පිරිත් පැන්ටිකත් පිරිත්ක රතන සූත්‍රයේ සධ්ජායනා කර කර ලංකාවපුරාන් පැගිසා එවැනි යුගති බුුණා මේ දුමරාතන්වාාසගේ පිළිටුවක් කදලා ඒ අනු භාාවයට දුර්බීක් ශාවසංගලා ගිය. ඒ නිසා මේ දුමරාතන්වාාසේ සහිකරර සීකර කර ඔබේ ජීවිතය ගුණයෙන් පුරුවන්න මේ දුुමරාතන්වාාසේ සීකර කර සීර කර ඔබේ ජීවිතේ ධරමයෙන් පුරුවන්න මේ දුවාරාතන්වාසේ සහිරර සහිකර කර ඔබේ ජීවිතය, ආලෝකොමත් කරගන්න මහන්සි ගන්න ඔබට පුළුවන් ඇත්තටම මේ සමාජයක් ගොඩගන්න ඔබට පුළුවන් අපි එක කෙනා කල්පනා කෙරුව අපි එක කෙනා ගැජීවිතල අඩු පාඩු තියෙනවා ඒ අඩු පාඩු හදාගන්න තමයි මේ ඔක්කොම ධර්මි දේශනා කළේ අපි දොක්කොම මේ අමතක් වෙලා ගිය අප මේවා අමතක වෙලා ගියා කියලා ඇහිද්දී මතක් න අඩු පාඩු හදාගන්න නෑ අඩුපාඩු තියෙනවා හදාගන්න ඕනේ. අපි ඔක්කොකෙම ජීවිතවල්ල මේ අඩුපාඩු තියෙනවා අපිට මතක්වේ නෑ මහිඳදුම හරතර වසින්. අපට මතක්ව නෑ එච්චර දෙයක් මෙහිඳු මහරතරනාසි කලා කියලා නමුත් එච්චර දෙයක් උන්නාසි කලා එච්චර දෙයක් උන්නාසි කළලා පන්දහසකට කල්්‍යන වැටත්ටිබ්වා ඒ කල්්‍යයාදයට බිඳගත්තොත් අපි ඔක්කොමි වරයි අපිට. සියල් අවසංගලා යනවා. ඒ නිසා තවෝ තව බොහෝ කල්ලක් සියලු දෙනාට සිට සලසන්න එක රකින්න ඕනෑ. ඒක රකින්න තියන්නේ මහිදු මාරාතන් වහන්ේ ගැ සහිකර කරමයි. ඒක රකින්න තියන්නේ මහිදු මාරාතන් වහසගේ සොඳුරු දායාදය සිහිකර කරබයි. ඒක රකින්න තියන්නේ අපේ ශ්‍රේෂ් ීතිහාසය කතාරර මදු මාරාතන්වාන්ස තික්ක. අපි දැනම් හිටියෙනේ කල්ප ගණන් ඉතිහාසයක් ලංකාවිතුල තියෙනවා කියලාවාර්තමානය නේ ඉතිහාස මතිමතාන්තර කියනවා හැබැයිම මාරාතමාසේ නිරවුල්ලෝ වදාලා ඒඉතිහාේ ශිෂ්ට තිහාස කල්පක ඉතිහාසයක් ලෝකී ඉන්දයාද ඉතිහාසයක් කල්ප ගණනකින් බුදුරජාණන්මාන්සය වදාලා ඒ අරුණට පස්සේ කිසිම්ම රටකතුොරතුර කල්පගණනකින් තොරතුර කහොයා ගණනය හැබැයි අප මත්‍ර හුමේ කල්ප ගණනකින් තොරුතුරු ඉදිරිපත් කළේ.මදු මහරත වමාසේ උහන්සේ දුටු සප්තිය ලෝක ඉතිහාසේ ඔක්කොම එකක් කිකක් ගානය පැහැදිලි කළා. උන්නහසේ අප සැබෑන බුදුරජාණන් වහන්සේ වගේම අපිට සාස්රුවරය කුණා ලංකාද්දීපී සාස්රු නාාසී වනහි මිහිදුු මරාතන්මාහසී. ඒ නිසා අපිටම සියල්ල දායාද කරපු. මේ සියලු දේ අපට ලවාාදීපු අපගේ අනම්බුදු මීදුු මහරහතන් වහසට අපගේ නමස්කාරී වීවා සාතු සදද අනුබුද්දු මඳු මහිනි කෘථගුණ පූජාන් සඳහම් දේශනාව සඳහා. අද අනුග්‍රහයකත්තේ දැරුවේ පින්නත් පත්මසිරි ගමගේ පුතුුණුවන්, දේනිවරුන්සා දරමුණුගුරු පිරිස විසින්. පිට බැද්දර දෑරංගල තුගන පෙවර පදිංචිව සිට මේට වසරකට පෙරම පරලවගිය. දේෙන් දයාවත මෑණියන්ට පින් අනමෝදන් කිරෙන් පිණනිසත්. ල න් ින් රීම පිනිසත් මි්‍ර ෘ ත් ම ගේ ෞරුණන ප ල න් රීම ිනිසා මේට වසර තිස් දෙකට පෙර මිය පරෝගිය ජ හින්නේ සිయෝ පයාානට ස ර ඇතුළු මිය පරලෝගගේ පාස ේම ස ාති මිත්‍ර න්ට පින්ං න ෝදන් කිරීමටත් දායකත් ය දර පං තු මින් නන්ට සසරපුරාව ිය ලෝගිය ල ාත මත්‍රරාදීට පංහන මෝදන් කිරීමට දායකත් වෙදරූ පින්හතුන්ට එෙම පවුල සේලදිනාටත් ඒ පවුල්ලොල සේලදිනාටත් ඥාතිත මිත්‍රාදේයන්ට නිදක් මිරෝගී සුව පත්භාව චතුරාර්ස ධර්මය අවබෝධී ඉම් පිනිසත් කොරෝණා ෛර සහේතුවෙන් රෝගාතරවසිටින ంక లో ా ోగ ా ැత ా స ింగ ాి త లం ింగ ామి ి్ ాట్ గారిక న ి్ా වි్య క్షక ీ ప ుంంట రద్ కా ర్ ా క రం ాజ ా గ ోిిా క త రెస్క ేిం సක් ం ప్්‍රධాන లో స లు అ దం త్වා. రం రాජయ ర య ీిం ోదం త్త లు දෙవෝ ్క్్మ నాగෝ సప పේట පతిత్సසාారදුකින් అతමిදිత్වා సధు සාధు సధు రැస్కළసలుపిన සඳాන් කළ සలు නා ම అනంత సర පුరావ పరలో ేలు ాతීంట పిగ న ోదం ిత్త පර ජවිെ පත් തවා සැപවත් തත්වා සංසාරදුකින් අතමි දෙෙත්වා සධසාධසාാග. අපගේ ു ല ෞ പിങ ම හස ඇතු ම ස ට ിල් ി ങ නകാര പ ങත් රුවන්ට අන ාරික മേനියන් හන්සිിල්്ල යික്തේ ර සියල ിං තුන් පෞ ල നනාට. පින්ංකසේ න ෝදං වෙත්වා ්‍රද්ධා කාරිමන්ඩ ලේසිල පින්ංගතුන්ට, ්‍රද්දා මාජික දනමදන් සසාමාජක සීල පංගතුන්ට, රුණ වර ේතය රෝග ාවතුර සල්ල දිනාට. ඔබාප සෑම ස ල නාතමී පින්ක යන මෝදං වෙත්වා සිල දි නාට තුන් රೋණ නන් ශිරවාදීෙන් නිදුක් නිරෝගී සූ පදභාවේ සැලසෙත්වා මලවජීවිතේ වාසනාවන්තවෙත්වා පරලව සුගති ගාමී වෙෙත්වා. සසර දුකින් අතමිදනට මේ පින් උපකාර වෙත්වාසාදුසාදුසාදු. සේල දෙනාට තෙරවන්සරණයි නමබුද්ධාය මෙවැනිවටිා ධර්ම දේශනා නැරමීම, ශ්‍රත්තා YouTube චනලයේ සබස්ට්‍රයික් කර සීනුව ලකුණු ඔබන්න.